ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව සිහිය පවත්වන භාවනා යෝගියාට මාර්ගයේ වැඩෙන අවස්ථා බහුලයි. ආනාපාන සතියෙන් ගොඩාක් භාවනා යෝගීන් ගොඩාක් දේවල් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. විශේෂයෙන් මේ ආනාපාන සතිය කියලා කියන මේ ව්‍යායාමයේ යම්කිසි භාවනා යෝගියා පුරුදු පුහුණු කරනකොට වැරදෙන එක සරල තැනක් තමයි ඒ ව්‍යායාමය නිමාවට දක්වන්නේ නැතුව ඒ ව්‍යායාමයේ ජීවිත කාලෙම කළ යුතුයි කියන මානසිකත්වයට පත් වෙන්නේ. එහෙම නැත්නම් දීර්ඝ කාලීනව ඒ ව්‍යායාමයේ ඒකාකාරීව කරගෙන යෑම. මෙන්න මේ තැන්වලදී මේ කමඨාන වැරදෙනවා. මොකද්ද එතන තියෙන දෝෂය කියලා බැලුවාම අපි යමක් කරන්නේ ඒක තුළ නිමාවක් තියෙන නිසා. නිමාවක් නැත්නම් අපි ඒක කරන්නේ. දැන් දානේ වළඳන එක ඇයි අපි කරන්නේ? වළඳලා ඉවර වෙනකොට ඒක ඉවර වෙනවා. ඉවර කරන්න බැරි නම් අපි ඒක වළඳන්නේ නැහැ. නිදාගන්නේ තේට්ටුව මාංශය ඉවර වුණාම ඈරෙන නිසා. නිදාගත්තොත් කවදාවත් ඈරෙන්නේ නැහැ කියලා අපි කාටර් කියලා බලමු. ඒගොල්ලෝ කවුරු නිදාගන්නේ? ඇයි නිදාගන්නේ නැත්තේ? ඈරෙන්නේ නැහැ නේ. දැන් ජීවිතේ කවදාවත් නිදාගත්තොත් ඈරෙන්නේ නැහැ කිව්වොත් කිසිම කෙනෙක් ලෝකේ නිදාගන්නේ නැහැ. නම් ආනාපාන සති භාවනාවත් අපි කරන්නේ යම්කිසි නිමාවකට. මොකද ඒ නිමාව නිරෝධ සමාපත්තිය. එහෙම නැත්නම් කෙලෙස් වලින් නිදහස් වීම, රහත් බෝධිය. මෙන්න මේ නිමාව මේ ආනාපාන සතිය තුල, එහෙම නැත්නම් අපි වඩන කමඨාන තුල, භාවනාව තුල තිබුණොත් විතරයි ඒ මාර්ගය සාර්ථක වෙන්නේ. එහෙම නැත්නම් මේ මාර්ගය සාර්ථක වෙන්නේ නැහැ. මග කොතනරි ගිහිල්ලා නවතිනවා. ආනාපාන සතිය තුල ඔන්න ওই ප්‍රශ්නේ තියෙනවා. ආස්වාසේ ප්‍රාස්වාසේ අපි මෙනෙහි කරනවා. ආස්වාසේ පවතින තාක්කල් ප්‍රාස්වාසේ පවතින්නේ නැහැ. ප්‍රාස්වාසේ පවතිනකොට ආස්වාසේ පවතින්නේ නැහැ. එහෙනම් එකක් පවතිනකොට එකක් නොපවතිනවා. කුමක් නොපවතිනවද? ඒකට සාපේක්ෂව එකක් පවතිනවා. මෙන්න මේ යථාර්ථය, මේ ධර්මතාවය අපි කවදාද දකින්නේ? එදාට පියවරක් අපේ සිත අවබෝධ කරගන්නවා. එක පියවරක් අවබෝධ වෙනවා යාට. මොකද්ද යාට අවබෝධ වෙන පියවර? එක සම්මාදිට්ඨි පියවරක්. එකක් පවතිනවා නම් අනිවාර්යයෙන්ම අනිත් එක නොපවතිනවා. එහෙනම් සැප පැවතුනොත් දුක පවතින්නේ නැහැ. දුක පැවතුනොත් සැප පවතින්නේ නැහැ. රාත්‍රිය පැවතුනොත් දවාල පවතින්නේ නැහැ. දවාල පවතිනොත් රාත්‍රිය පවතින්නේ නැහැ. කාට හරි ලාභයක් තිබුණොත් අලාභයක් එතන පවතින්නේ නැහැ. අලාභයක් පවතිනවා නම් ලාභයක් පවතින්නේ නැහැ. කැමැත්තක් තිබුණොත් අකමැත්ත පවතින්නේ නැහැ. අකමැත්ත පැවතුනොත් කැමැත්ත පවතින්නේ නැහැ. මෙන්න මේ ධර්මතාවය ආස්වාස ප්‍රාස්වාස තුලින් යම්කිසි කෙනෙක් තේරුම් ගන්නවා නම්, ඒ තේරුම් ගැනීමේ ඥාණය එයා තුළ පාළ වෙනවා නම්, එයාගේ සිත එක පියවරකින් අවබෝධයටපත් වුණා කියලා අපට කියන්න පුළුවන්. ආස්වාස ප්‍රාස්වාස කියන දෙක තුළ මේ ධර්මතාවය දැක්කාම අන්ත දෙකක් පවතිනවා. ඒ අන්ත දෙක තුළ එකාන්තය පවතිනකොට අනිත් අන්තය පවතින්නේ. පවතින් නැති අන්තයේ පවතිනකොට පැවතෙමින් තිබිච්ච අන්තයේ පවතින් නැතුව යනවා. මෙන්න මේ සම්මාදිට්ඨිය යම්කිසි භාවනා යෝගියෙක් ප්‍රත්‍යක්ෂ කළාම එයා මේ ලෝකේ හැමදේම දකිනවා එකම විදියකට. තරුණ කට්ටිය දැක්කාම එයා දන්නවා තාම වයසක කෙනා නැහැ, එයා පවතින්නේ නැහැ. වයසක කෙනා පවතිනකොට තරුණ කෙනා පවතින්නේ නැහැ. එහෙනම් තරුණ කෙනා පවතින්නේ වයසක කෙනා නොපවතින නිසා. එයාට රාගය දෙන්නේ නැහැ. යම්කිසි වස්තුවක් වටිනාකමින් දකිනකොට එයා දකිනා මීට වඩා වටිනාකමින් වස්තුවක් මගේ දැනුමට අවු වෙලා නැහැ. මම මේකක් දන්නේ නැහැ. ඒ නිසා මේක පවතිනවා. ලෝකේ කවදාවත් මැණික් අඳුරක් නැති මිනිසයාට වටිනාම ගල් වර්ගය මොකද්ද කියලා අහුවාම ඒ මිනිසයා කියන කබොක් ගල් තමයි වටින්නේ කියලා. ඒ මිනිසයා දන්නේ ඒක විතරයි. හැබැයි තවත් දවසක මේ මිනිසයා කළු ගල් කියලා එකකුත් තියෙනවා අය, ඒක කබොක් වලට වඩා වටිනවයි කියලා කිව්වම අරකේ වටිනාකම අයින් වෙනවා, කළු ගලේ වටිනාකම වැඩි වෙනවා.
කළු ගල තමයි මේ ලෝකේ වටින්නේ කියලා කියන විට මේ මිනිසයාට කවදාද දවසක මැණික් ගල් තියෙනවායි කියලා කිව්වම ඒ මිනිසයා දැන් කළු ගල කියන වටිනාකම අයින් කරලා මේ ලෝකේ වටිනාම ගල මැණික් ගල කියන තැනට එනවා. හැබැයි ওই විදිහට අවුරුදු ගාණක් මැණික් ගලට වටිනාකම දීගෙන ඉන්න මිනිසයාට එක පාරටම ගලක් වෙන්නන සුදු පාටින් මේක දියමන්ති. මේ ලෝකෙම වටිනාම දේ මේකයි කියලා කිව්වම මැණික් ගල් වලට මොකද උනේ? ඒකේ වටිනාකම නොපවතිනවා. දියමන්ති වල වටිනාකම පවතිනවා. මෙන්න මේ ධර්මතාවය, මේ අන්ත දෙකේ ගනුදෙනුව, මේ ලෝකයේ හැම නාම රූපයක් තුළම පවතින මේ ධර්මතාවය මේ ආනාපාන සතිය තුළින් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නම් එයා පළවෙනි අවබෝධයටපත් වෙලා එයා අටවෙනි භවයට යන්නේ නැහැ. නමුත් පළවෙනි අවබෝධය තුළ එයාට ඉපදී හතක් තියෙනවා. මෙන්න මේ භාවනා යෝගියා මේ ඇතිවෙන එකයි නැතිවෙන එකයි තුළ තියෙන අනිත්‍ය ධර්මතාවය දකිනවා. අනිත්‍ය ධර්මතාවය දැක්ක භාවනා යෝගියා තේරුම් ගන්නවා මේ එකක්වත් ඒකාකාරීව පවතින්නේ නැහැ. මේ එකක්වත් එක විදියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ එක ඒකාකාරීව එක විදියටම පවතින්නේ නැති නිසා මේක තුළ දුකක් අට ගන්නවා. අන්න එයාගේ අවබෝධය දෙවනි පියවරට ළඟා වෙනවා. සැබවින්ම යමක් ඒකාකාරීව පවතිනවා නම් අන්න එතන දුක හටගන්න, එතන සැපයි. හැබැයි මේ ලෝකේ කිසිම දෙයක් ඒකාකාරීව පවතින්නේ අන්ත දෙකකින් පවතින නිසා, ඒවා නිතර වෙනස් වෙමින් පවතින නිසා, එකක් පවතිනකොට අනිත් එක නොපවතින නිසා, නොපවතින එක පවතිනකොට පවතින එක නොපවතින නිසා දුක හටගන්නවා. අනිත්‍ය නිසාමයි දුක හටගන්නේ. එකම විදියට වෙනස් නොවි පවතින් නැති නිසාමයි දුක හටගන්නේ. මෙන්න මේක දැක්කාම එයාගේ අවබෝධය දෙවනි පියවරට සමත් වෙනවා. ඒ කියන්නේ යා සකු르දාගාමි වෙනවා. එහෙනම් මේ ලෝකේ මේ පවතින් නැති නිසා තමයි, නිත්‍ය වශයෙන් කිසිම දෙයක් තියෙන්නේ නැති නිසා තමයි, මේ අනිත්‍ය ධර්මතාවය නිසාමයි ලෝකේ දුක තියෙන්නේ කියලා දැනගත්තාම දුක යා හඳුරනවා. දුකට හේතුවත් එයා හඳුරනවා. දැන් චතුරාර්යයෙන් දෙවනි පියවරට යගින් දුක යා හඳුනාගත්තා. දුකට හේතුව තමයි මේක නිත්‍ය වශයෙන් පවතින්නේ නැහැ, නිතර වෙනස් වෙනවා. එකම විදියකට එකම ස්වභාවයෙන් මේක කාලයකට පවතින්නේ නැහැ, නිතරම වෙනස් වෙනවා. සෙනෙය සෙනෙයක් පාසා මේක වෙනස් වෙමින් පවතිනවා. මෙන්න වෙනස් වෙමින් පවතිනවා නම් දැන් එතන පුද්ගලයෙක් ඉන්න පුළුවන්ද, සත්වයෙක් ඉන්න පුළුවන්ද? එයා දකිනවා මෙතන ආත්මයක් නැති බව. ලෝකේ නිශ්චිත දෙයක් තිබුණොත්, වෙනස් නොවන දෙයක් තිබුණොත් විතරලු ආත්මයක් පවතින්නේ. වෙනස් වෙමින් පවතින දේ තුළ ආත්මයකට පවතින්න බෑ. ආත්මය කියලා කියන්නේ ස්ථීර භාවය. ස්ථීර නැති නිසා අපි කියන එකට ආත්මයක් නැහැ කියලා අනාත්මයි කියලා කියනවා. මෙන්න මේ ධර්මතාවය යම්කිසි මොහතක මේ ආස්වාස ප්‍රාස්වාස තුලින් යට දකින්න පුළුවන් නම් එයා තුන්වෙනි අවබෝධයටපත් වුණා. අනාගාමී වුණා. කොහමද එයා මේ තුන්වෙනි අවබෝධයට දැක්කේපත් උනේ? එයා යම්කිසි ධර්මතාවයක් ප්‍රත්‍යක්ෂ කළා. මේ හැම දෙයක්ම සෙනෙයක් පාසා වෙනස් වෙන නිසා, ඒ වෙනස් වෙමින් පවතින නිසා මේ කිසිම දෙයකට ආත්මයක් පවතින්නේ නැහැ. දැන් මගේ ජීවිතය අරන් බලනකොට අපි මේක විශ්වයට සසඳනවට වඩා බඹයක් විතර උස තියෙන කයට සසඳීම තමයි වඩාත්ම යාපත් ගැළපෙන්නේ. ඊයේ හිටපු මම හද හිටියද නැහැ, ඒක වෙනස් වෙලා. එහෙනම් එත අද හිටපු කෙනා නැහැ, එත වෙනස් වෙලා. ඒ නිසානේ අවුරුදු පයෙන් පාට ඡායාරූප ගත්තාම අපේ මූණවල් වෙනස් වෙන්නේ. පුංචි කාලේ කෙනායි දැන් තියෙන කෙනායි අතර බැලුවාම ආත්පසින්ම වෙනස්නේ. තරුණ කාලයයි පොඩි කාලයයි වයසට ගිය කාලයයි වයෝ වෘද්ධ වෙලා අන්තිම කාලය අරන් බැලුවාම මේ පින්තූරම එකක්ම ආත්පසින්ම වෙනස්නේ. මෙන්න මේ වෙනස් වීම නිසා ආත්මයක් රැඳෙන්නේ නැහැ, පවතින්නේ නැහැ. ස්ථීර භාවයක් තිබුණොත් විතරලු ඒක ආත්මයක් වශයෙන් ගණන් ගන්න. මේ ස්ථීරයක් නැහැ මේක තුල. එකක්වත් සැබෑ ලෙසම පවතින්නේ නැහැ, වෙනස් වෙනවා.
ඒ නිසා ආත්මයක් නැහැ. ආත්මයක් නැති ධර්මතාවය දැක්කාම පුද්ගලයෙක් ඉන්නවද? නැහැ. ආත්මයක් තියෙන්න එපා පුද්ගලයෙක් ඉන්න. සත්වයෙක් ඉන්නවද? ආත්මයක් තියෙන්න එපා සත්වයෙක් ඉන්න. පුද්ගලයා සත්වයා නැති වෙනවා. නිරෝධ සමාපත්තියටපත් වෙනවා. මොකද්ද මේ තුන්වෙනි අධ්‍යයර කියලා කියන්නේ? ආත්මයක් නැති මේ ධර්මතාවය දකිනකොට ඇතිවෙවි පැවතිලා නැතිවලා යන මේ අනිත්‍ය ධර්මතාවය තුළ ආත්මයක් රැඳෙන්න විදියක් නැහැ කියන එක දකිනකොට යා මේ ලෝකයේ ධර්මයේ දැක්කා. දුක නිරෝධ කරන ක්‍රමවේදය දැක්කා. ආත්මයක් නැහැ කියලා කියනකොට ඒක දැනගත්තාම ප්‍රත්‍යක්ෂ වුණාම පුද්ගලයා සත්‍යය තුළ නැතිවලා යනවා. නිරෝධ වුණා. එයා නිරෝධයටපත් වුණා. චතුරාර්ය සත්‍යයේ තුන්වෙනි අවබෝධය. ඒ නිරෝධයටපත් වෙච්ච නිසා යා ඒ නිරෝධ කරපු මාර්ගය දන්නවා. මොකද්ද මාර්ගය? ආස්වාස වෙනවා, ප්‍රාස්වාසත් වෙනවා. ආස්වාසයේ පවතිනකොට ප්‍රාස්වාසයේ පවතින්නේ නැහැ. ප්‍රාස්වාසයේ පවතිනකොට ආස්වාසයේ පවතින්නේ නැහැ. මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි එක දිගටම එක විදිහට පවතින්නේ, එකයි පවතින්නේ. අන්ත දෙකෙන් ඇතිවෙච්ච ලෝකයේ තුල කිසිම දෙයක් ස්ථීර වශයෙන් පවතින්නේ, හැම දෙයක්ම වෙනස් වෙනවා. එකක් නැති වෙන්නේ තවත් එකක් අට ගන්න. තවත් එකක් අට ගන්නේ තවත් එකක් නැති වෙන්න. මෙන්න මේ අනිත්‍ය ධර්මතාවය යම් කිසි භාවනා යෝගියෙක් මේ ආනාපාන සතිය තුළින් ප්‍රත්‍යක්ෂ කරනවද, ඒ භාවනා යෝගියා මේ අනිත්‍ය ධර්මතාවය දැක්කා, ප්‍රත්‍යක්ෂ කළා. ස්ථීර නැතුව වෙනස් වෙමින් පවතින එකක් තුළ සැපයක් තියෙන්න පුළුවන්ද? සතුටක් තියෙන්න පුළුවන්ද? නැහැ. ඒ සතුට රැඳෙන්න ඒක පවතින්න එපාය. හැම ශණයක් ගන්න, හැම මොහොතක් ගන්න මේක වෙනස් වෙන නිසා කිසිම මොහතක සතුටක් පවතින්නේ නැහැ. මේ හැමතැනම පවතින්නේ දුක. දුකට හේතුව ස්ථීරකම නැති නිසා, අනිත්‍ය වෙන ධර්මතාවය පවතින නිසා. අනිත්‍ය වෙමින් නාම රූප විනාශය කරා ගමන් කරන නිසා දුකයි, දුකට හේතුවයි දැක්කා. ඒ අනිත්‍ය වෙන නිසා ආත්මයකට පවතින්න බෑ, සත්‍යයක් ඉන්න බෑ. සත්‍යයක් ඉන්නේ කොහමද? ස්ථිරකමක් නැති තැන. මමත් වෙනස් වෙනවා නම් තප්පරයක් ගන්න කොහොමද සත්‍යයක් ඉන්න බව අපි කියන්නේ? කියන්න පටන් ගන්නකොට ඉන්න සත්‍යය කියලා ඉවර වෙනකොට වෙනස් වෙලා නම් කොහො සත්‍යයෙන්? කෝ පුද්ගලෙක්? එනිසා ආත්මයක් නැහැ. පුද්ගලයේ සත්‍යයක් නැත්තම් එයා නිරෝධයටපත් වුණා. ඒ මාර්ගය තමයි එයා ප්‍රත්‍යක්ෂ කරගත්ත මාර්ගය. හැම දෙයක්ම අනිත්‍ය වෙනවා, එක විදිහට පවතින්න. ඒ නිසා දුකක් නිර්මාණය වෙනවා. දුක තියෙන හැම තැනම, වෙනස් වීම තියෙන හැම තැනම ආත්මයක් පවතින්නේ. මෙන්න මේක තමයි චතුරාර්ය සත්‍ය අතරවෙනි පියවර. යා මාර්ගය දන්නවා. ආනාපාන සති ක්‍රමයේ තුල ඒක අපට ඕනතරම් ක්‍රමවලට වෙනස් කරන්න පුළුවන්. යා යෝගියෙක් නම් යා ධානවලට ඒක වෙනස් කරගන්නවා. ඉරිදීවලට ප්‍රාතිහාර්ය පැත්තට වෙනස් කරගන්නවා. යා දුකෙන් එතර වෙන්න උත්සාහ කරන තාපසයෙක් නම් එයා එක නිරෝධ සමාපත්තියට වෙනස් කරගන්නවා. ආනාපාන සති භාවනාව මේ ලෝක සත්‍යයගෙම ආස්වාසය, ප්‍රාස්වාසය. එහෙම නැත්නම් ආනාපාන සතිය සමානයි ලෝක සත්‍යයගේ ජීවයට. ආනාපාන සතියෙන්තර ලෝකේ කිසිම දෙයක් පවතින්නේ. ඒක තමයි මේ ලෝක සත්‍යයගේ විමුක්තිය ආරම්භය. ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියා තමන්ගේ අවබෝධය තුළින් මේ ආනාපාන සතියේ වැඩෙන ක්‍රමවේදය, ඒක තමන් තුළින් ප්‍රගුණ වෙන ක්‍රමවේදය, ඒ තුළින් මේ නාම රූපෝල යථාර්ථය අවබෝධ වෙන, ප්‍රත්‍යක්ෂ වෙන ක්‍රමවේදය එයා නිවැරදිව දැක්කේ නැත්තම්, එයාගේ ප්‍රඥාවට ධර්මතාවය ගෝචර වුනේ නැත්තම්, අර මුලින් කිව්වා වාගේ එයා ජීවිත කාලෙම මේක කරන්නෙක් බවට පත් වෙනවා. හැමදාම එයා මේක කරන්න ඕනේ කියන මානසිකත්වයට පත් වෙනවා.
ආනාපාන සතිය කියන්නේ ජීවිතාන්තයේ දක්වා කරන ව්‍යායාමයක් බවට එයා ඒක උපාදානය කරගන්නවා. ආනාපාන සතිය පවා ඉවර වෙනකොට ඉවර වෙන්න එපාය. නිරෝධයටපත් වෙනකොට මේකේ කෙලවර අපි දකින්න එපාය. හැමදේම අනිත්‍ය වෙනවා, හැමදේම පවතින වෙනස් වෙනවා. හැබැයි ආස්වාස ප්‍රාස්වාසය දැන් අපි මාස ගාන පුරුදු කළා. ආස්වාසයේ පවතිනකොට ප්‍රාස්වාසයේ පවතින්නේ නැහැ. ප්‍රාස්වාසයේ අට ගන්නකොට ආස්වාසයට මොකද වෙන්නේ? ඒක නැති වෙනවා. ප්‍රාස්වාසයේ අට ගන්නකොට ආස්වාසයේ නැති වෙනවා. ආස්වාසයේ අට ගන්නකොට ප්‍රාස්වාසයේ නැති වෙනවා. මේ ලෝකයේ කිසිම දෙයක් ඒකාකාරීව පවතින්නේ නැහැ. ඒකාකාරීව පවතින් නැත්නම් මම මිදුල එකම විදියට පිරිසිදුව ජීවිත කාලෙම තබා ගන්න මම නඩත්තු කරන්න උත්සාහ කරනවා කියලා කියන්නෙම එයා තාම ආනාපාන සතිය වඩන්න පටන් අරන්නේ. කුටිය තුල මේ බඩු මුට්ටු මේ තැන්වල තියෙන්න ඕනේ. පාත්‍රය මෙතන තියෙන්න ඕනේ. සෙරප්පුව මෙතන තියෙන්න ඕනේ. කුඩය මෙතන තියෙන්න ඕනේ. මේක මේ ආකාරයට පිළිවෙලට ලස්සනට ජීවිත කාලේ තියෙන්න ඕනේ කියලා කියන්නේ එයා අනිත්‍ය ධර්මතාවයේ පිළිගන්නේ. සමහර තපස්වරුන්ගේ කුටිවලට ගියාම අපට පෑදිලිව පේනවා හැම භාණ්ඩයකටම තැනක් තියෙනවා. හැම උපකරණයකටම තැනක් තියෙනවා. ඒවා ලස්සනට පිළිවෙලට ඒවා අවුරලා තියෙනවා. ඒවට ලකුණුත් දාලා තියෙනවා. මේ සීමාව තුළ මේක තියෙන්න ඕනේ. අනිත්‍ය වන ලෝකයේ තුල කිසිව දෙයක් සැබෑවක් නැත්නම් එයා මේ නඩත්තු කරන සැබෑව මොකද්ද? ඇතිවීමක් නැතිවීමක් නම් ලෝකයේ තියෙන්නේ නැති වෙන බව එයාට තේරිලා නැහනේ. අපේ දෛනික ජීවිතය තුළ උදේ ඉඳලා අවස් වෙනකම් අපි ගත කරන ජීවිතේම අපි යම්කිසි උපකරණයකින් ඒක වීඩියෝ පට කරලා නැවත පවුවෙනදට උදේ ඉඳලා දාලා බැලුවා නම් අපට තේරෙනවා අපි මොනතරම් මෝහයෙන් හිටියද, මොනතරම් අවිද්‍යාවෙන් හිටියද, මොනතරම් දුර්වල තැන් අප තුළ තිබුණද කියලා. රොඩු කෑල්ලක් තිබුණාම ටක් ගාලා ඒක හරගන්නවා. ඇයි කුටි ඇතුලේ රොඩු කෑල්ලක් තියෙනවා. පුංචි රොඩු කෑල්ල, කොළ කෑල්ල. ඒක අරන් ගිහලා එළියට දානවා. දැන් ඇතුලේ තින්නෙත් මාපොළව. කුටි ඇතුලේත් මාපොළවනේ. ඒක දිව්‍ය ලෝකේ කොටසක් නෙමෙයිනේ. දැන් එළිය මිදුල කියලා කියන්නේත් මාපොළවනේ. මිදුලෙන් පිටත තියෙන කැලෑ ප්‍රදේශයත් මාපොළවනේ. එහෙනම් මිදුල තියෙන එක එළියට විසිකරන එකත් කුටි ඇතුලේ තියෙන එක එළියට විසිකරන එකත් තුළ එයා කිසිම දෙයක් දැනගෙන කරන්නේ නැහනේ. එයා දන්නේ නැහනේ එයා කරන්නේ මොකද්ද කියන එක. එතන මාපොළවේ තියෙන එක එතන තියෙන්න බෑ. හැබැයි එළිය මාපොළවේ තියෙන්න පුළුවන්. ඒතකොට එළිය මාපොළව කාගේද? ඒක අනුන්ගේ. ඇතුලේ මාපොළව ඒක මගේනේ. ඒ නිසා එතන කොළ තියෙන්න බෑ. ඒක පිරිසිදුව තියෙන්න ඕනේ. අනිත්‍ය ධර්මතාවය තේරුම් ගත්තේ නැහැ. ආත්මයක් නැහැ මේ නාම රූප වලට කියන එක තේරුම් ගත්තේ නැහැ. වෙනස් වෙමින් පවතින ලෝකයේ තුල නඩත්තු කරන හැම මොහොතෙම දුකක් ඇති වෙනවා කියන එක තේරුම් ගත්තේ නැහැ. ආනාපාන සතිය තාම වඩන්න පටන් ගත්තේ නැහැ. එයා දන්නේ නැහැ මේ ආනාපාන සතිය කොටසක් මේක කියලා. ගොඩාක් භාවනා යෝගින්ට භාවනාව වැරදෙන තැනක් තමයි එයා භාවනාව භාවනාවක් වශයෙන් කරනවා. සමහර භාවනා යෝගින් කමඨානක් වශයෙන් වඩනවා. ඒක වැරදි. එහෙම ක්‍රමයක් අපි අහලත් නැහැ, අපි දන්නෙත් නැහැ. පොඩි කාලේ ඉඳලා අපිට මේක තේරුණෙත් නැහැ. අපට තේරිච්ච එක තමයි භාවනා කරන ඒ භාවනා යෝගියා භාවනාව කරන්නේ. ඒ භාවනාව බවට පත් වෙලා ජීවත් වෙනවා. කමඨාන පුරුදු කරන භාවනා යෝගියා කමඨාන වඩන්නේ නැහැ, පුරුදු කරන්නේ නැහැ. එයා කමඨාන බවට පත් වෙලා ජීවත් වෙනවා. මෙන්න මේ අවබෝධය එන තාක්කල් භාවනාව කරන්න කෙනෙක් ඉන්නවා. කමඨාන වඩන්න කෙනෙක් ඉන්නවා. හැමතැනම එහෙම පුද්ගලයේ සත්‍යක ආත්මයක් නඩත්තු වෙනවා. ආත්මයක් තියෙන තැන දුකක් පවතින්න බෑ. දුකක් පවතිනවා නම් ආත්මයක් පවතින්න බෑ. මෙතන පුද්ගලයෙක් ඉන්නවා, සත්‍යයක් ඉන්නවා, ආත්මයක් තියෙනවා. ඒ නිසා එතන සැප පවතින්නේ. සැප පවතින තැනක අනිත්‍ය ධර්මතාවයක් නෑ. එතන නිත්‍ය ධර්මතාවයක් තියෙන්නේ. දැන් අනිත්‍ය කියන ධර්මතාවය නිත්‍ය වුණා.
දුක තියෙන ධර්මතාවය, දුක කියන ධර්මතාවය, සැප කියන ධර්මතාවය බවට පත් වුණා. අනාත්මයි කියන ධර්මතාවය ආත්මයක් කියලා පත් වුණා. දැන් එයා ඉන්නේ කොයිද? අනුසෝතගාමි. පැවත්ම තුල ඉන්නේ. ඒ අනාර්ය තුල පවතින්නේ. එයාගේ ආර්ය මාර්ගය සම්පූර්ණයෙන් අනාර්ය වුණා. බලන්න මේ නැකිතලා තමන්ගේ කුටිය තුල වැටිච්ච කොළ කෑල්ල අතට ගන්නකොට මේක වැටෙහෙන්න එපාය. ඇයි එළිය කොළ තියෙනවා මං ඒව අවුල ඈතට දාන්නේ නැන්නේ? මුළු මා පොළවෙම රොඩු නැද්ද, කොළ නැද්ද? ඇයි ඒව මං කම්පා නොවෙන්නේ? එහෙනම් මේ 8යි 8 කියන මේ ප්‍රදේශය, 6යි 8 කියන මේ කුටිය තුල තියෙන මේ භූමිය මගේ කියලා මං අල්ලගත්තා. මේක නිත්‍යයි. මේක සැබෑවයි. මේ මේකක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පිරිසිදුකම පිළිවෙල මේ ක්‍රමවේදයේ ඒ විදියටම නඩත්තු වෙන්න ඕනේ. අන්න ඒ අනිත්‍ය ධර්මතාවය නිත්‍ය කරගත්තා. හැමදේම වෙනස් වෙමින් පවතිනවා. එයා ඒක වෙනස් වෙන්නේ නැහැ කියන දෘෂ්ටි හදාගත්තා. එයා එම අවිද්‍යාවක් ගොඩනගා ගත්තා. ඒ නිසා අර පිරිසිදුකම දැකලා සන්තෝෂ වෙනවා. කිරි කැටේ වාගේ පොළව පිරිසිදුයි. බ්ලේතලේ ඉඳලා හිඳි කට්ටේ ඉඳලා හැමදේම පිළිවෙලයි. මේසේ මත හැමදේම ලස්සනට තියෙනවා. දැන් එයාට සාපේක්ෂව සැපයි. හැමතැනම තියෙන්නේ දුක. දැන් එයා අදාගත්ත දෘෂ්ටියක් සැපයි කියලා. දැන් එයා සම්පූර්ණ අනාරියකක් වඩන්නේ. නিত্য වෙච්ච දෙයක් තුල සැපක් පවතිනවා නම් දැන් එතන ආත්මයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ කුටිය ඇතුලේ ඉන්න කෙනා එක්කෝ පුද්ගලයෙක්, එම නැත්තම් සත්වයෙක්. ඒ කියන්නේ එයා දැන් නිවන් දකින්නේ නැහැ. ඇයි මේ ආනාපාන සති භාවනාව වඩන භාවනා යෝගියාට මේවා තේරුම් නැත්තේ? මේක තේරුම් ගන්න එයා දක්ෂ වෙන්නේ නැත්තේ ඇයි? එයා තාම පිරිනිවන් පාන තැනට ඇවිල්ලා නැහැ. එයා තාම පැවැත්ම තුල ඉන්න නිසා, පැවැත්මට අනුව ලෝකයේ දකින නිසා මේ නොපැවැත්මේ ධර්මතාවය එයාගේ ඇස්වලට ගෝචර වුන්නේ නැහැ. එයාගේ ඇස් තාම අවාසනාවන්තයි. තාම එයා නිත්‍ය දකිනවා. නිත්‍ය දකින ඇස් අවාසනාවන්තයි. සැප දකින ඇස් අවාසනාවන්තයි. ආත්මය දකින, පුද්ගලයා සත්‍යය දකින ඇස් අවාසනාවන්තයි. වාසනාවන්ත තාපස ඇස ආර්ය ඇස කුමක්ද? අනිත්‍ය දකින ඇස වාසනාවන්තයි. ඒ අනිත්‍ය වෙන හැම මොහොතක් ගානේ දුක දකින ඇස වාසනාවන්තයි. වෙනස් වෙමින් දුක පවතින නිසා ආත්මයක් නැහැ, පුද්ගල සත්‍යයක් නැහැ. මේක දකින ඇස වාසනාවන්තයි. දැන් අපට පෑදිලිව පේනවා මගේ ඇස් දෙක වාසනාවන්තද අවාසනාවන්තද කියලා. ආනාපාන සති භාවනා වඩන භාවනා යෝගියා ප්‍රමාණිකුල මේක පුරුදු පුහුණු කරනකොට, හැම මොහොතක් ගන්න මේක වඩනකොට මේ භාවනා යෝගියාට මේක වැටහෙනවා. ක්‍රම 10ක් දිනනවා මේක වටහා ගන්න. මොන හරි ක්‍රමයකින්, එයාගේ ප්‍රඥාවට ගැළපෙන ක්‍රමයකින් මේක වැටහෙනවා. කුටිය තුල හැමදේම අපි පිළිවෙල කරනකොට, ඒක ලස්සනට නඩත්තු කරනකොට, ඒ හැම දේ තුලම අපි නිත්‍ය ධර්මතාවයක් ලෝකෙට නඩත්තු කරනවා නේද? ලස්සනට තේනවා ඊයේ වාගේ අදත් ලස්සනයි, ඊයේ වාගේ අදත් පිළිවෙලයි, ඊයේ වාගේම අදත් පිරිසිදුයි. එහෙනම් මේ පිරිසිදුකම හැමදාම අතුගගා, හැමදාම ඕද ඕද පිරිසිදු කර කර හැමදාම ඒකාකාරීව තියා ගන්නවයි කියලා කියන්නේ අනිත්‍ය ධර්මතාවය එයා පිළිගන්නේ. දැන් මම වයසට යනවා, ඕදලා පිරිසිදු කරලා මාව අවුරුදු 15 16 වගේ තියාගන්න එපාය. ඇයි එහෙම තියාගන්න බැරි වුනේ? මූණට සබංගාල අතුල්ලන වාර ගන්න ගණන් කළාම මේ මාපොළවේ වැලි කැට වලට වඩා වැඩි නැද්ද? සමහර අය ඉන්නවා දවසකට 25ක් විතර සබංගාල මූණ ඕදනවා. ඇයි එච්චර පිරිසිදුවට මූණ නඩත්තු කරනවා? ඇයි වයසට යන එක යට නවත්ත ගන්න බැරි වුනේ? මෙච්චර ලස්සනට ඒකාකාරීව පිරිසිදුට තියා ගන්නවා නම් වයසට යන එකක් අර තරුණකම වගේ අල්ලලා තියාගන්න එපාය. එයාට තාම තේරුන්නේ නැහැ මේ වෙනස් වෙමින් පවතින එකක් මේ තියෙන්නේ. එකක් පවතිනකොට එකක් පවතින්නේ නැහැ. ඒ අන්තයේ පවතිනකොට මේ අන්තයේ පවතින්නේ නැහැ. අටලෝ දහම තුල එකක් අට ගන්නකොට අනිත් එක
බෑරව යනවා, අයිමි වෙලා යනවා. අයිමි වෙච්ච එක බෑර වෙච්ච එක පවතිනකොට පවතින එක අයිමි වෙලා බෑර වෙලා යනවා. මේ ධර්මතාවය ආනාපාන සති භාවනාව වඩන භාවනා යෝගියා ගොඩාක් ප්‍රඥාවන්තන විනාඩි 5ක් යනකොට තේරෙනවා. ආස්වාස ප්‍රාස්වාස දිහා බලාගෙන ඉන්න කිව්වාම ඒ පුංචි තාපසවරු මේක බලාගෙන ඉන්නවා. ආස්වාස ප්‍රාස්වාසය බලාගෙන ඉන්නකොට යාට තේරෙනවා ආස්වාස ප්‍රාස්වාස බලන්න බෑ කියලා. ඒක යා නවතලා සෙල්ලම් කරනවා. එයා පොඩි, යාට අවුරුදු 4ක් විතර ඇති තාපසයා සෙල්ලම් කරනවා. පුංචි කාර් එකක් තියෙනවා යාට, ඒක අරගෙන කාර් එක පදිනවා. එයාගේ සීයාවිල් ආනවා, පුතා උස්ම දියා බලනින්න නේද කිව්වේ. ඉතින් කාර් එක කරන් සෙල්ලම් කරන්න ඇයි අමතකුණාද? නෑ මට අමතකුන්නේ නෑ කියලා කියනවා. එහෙනම් ඇයි උස්ම දියා බලන්න හිටියේ? ඒක බලන්න ඉන්න බෑනේ. ඇයි කියලා අහනකොට එයා කියනවා, ආස්වාසේ බලනකොට ප්‍රාස්වාසේ නෑ, ප්‍රාස්වාසේ බලනකොට ආස්වාසේ නෑ. මේ එකක් පවතිනකොට එකක් පවතින්නේ නෑ, ඒක පවතිනකොට මේක පවතින්නේ නෑ. හැබැයි ආස්වාස දෙකක් අතර බලනකොට දෙකම සමාන නෑ. ඇයි? කලින් ගත්ත උස්ම ඊළඟට ගත්ත උස්ම වලට සමාන නෑනේ. කලින්ගත උස්මයි දැන්ගත උස්මයි දැකපු සිතත් සමාන නැහැ. ඒකත් වෙනස් නේ. ඒ මානසිකත්වයන්ට අනුව දකින දකින හැම මොහොතක්ම වෙනස් වෙනවා නම් සිතවිලිත් වෙනස් වෙනවා, ඒ ක්‍රියාවත් වෙනස් වෙනවා. එකක්වත් එක විදිහට පවතින්නේ නැහැ. මේකේ මොකද්ද බලන්නේ? මොනව බලන් ඉන්නද? එහෙම ඇති වැඩේ මොකද්ද බලන් ඉන්න? එයාට විඩාවක් දැනුණා. අන්න ඒ පොඩි තාපසයාට තේරුණා මේ හැම දේ තුළම මේ විඩාව පවතින බව. පැවත්ම ඇති හැම තැනම විඩාවක් නේද? ආනාපාන සති භාවනා වඩන භාවනා යෝගින් සමහර වෙලාවට සේනාසන අත්හැරලා යනවා. විශාල මානසික ආතතියට පත් වෙන. මොකද මේ ආස්වාසය ප්‍රාස්වාසය නඩත්තු කරපු නිසා දීර්ඝ කාලිනව ඒක ක්‍රියාත්මක කර කර ඒක තුළ පැවතුණු නිසා ඒ පැවත්ම තුළින් විඩාවක් ඇති වෙනවා. හැම මොහොතෙම අනිත්‍ය වෙන එක දැක්කාම, අනිත්‍ය වෙනවා නම් එයා නිට්ටය වෙලා නැත්තම් විඩාවක් ඇති වෙනවද? ඇයි? විඩාවක් ඇති වෙන්න ක්‍රමයක් නැහැ. අනිත්‍ය වෙන මොහොත මොහොත ගානේ එයා තුළ පැවත්මත් අනිත්‍ය වෙනවනේ. ස්ථීර පැවත්මක් නැත්තම් කොහොමද ස්ථීර දුකක් අටගන්නේ? එතකොට තේරෙනවා මන් තුළ නිවීමක් අටගන්න බව. ආස්වාසේ දැක්කා, ප්‍රාස්වාස අටගන්නකොට ආස්වාසේ නැති වුණා. ඒ ආස්වාසේ පැවත්ම තප්පර පානන් තප්පර පයෙන් පස්සේ ආස්වාසේ දුක එතන නිමා වෙනවා. ප්‍රාස්වාසේ තප්පර පානන් ආස්වාසේ අටගන්නකොට ප්‍රාස්වාසේ නැති වෙනවා. ඒ තප්පර පයේ දුක, ඒ පැවත්මේ දුක එතන නිම වෙනවා. හැම මොහොතක් ගානේ අනිත්‍ය වෙන ධර්මතාවය තුළ මේ දුක පවා අනිත්‍ය වෙමින් පවතිනවා. කිසිම දෙයක් ස්ථිර වශයෙන් පවතින්නේ නැත්නම් මානසික ආතතිය විතරක් ස්ථිරව පැවතුනේ ඇයි? ඒ කියන්නේ මම තාම අනිත්‍ය ධර්මතාවය තුළ නෙමෙයි ඉන්නේ, නিত্য ධර්මතාවය තුළ. එක අරමුණක ඉන්න ඕනේ, ඒකාකාරී වෙන්න ඕනේ, එකම විදියකට වෙනස් නොවෙන්න ඕනේ කියන ඒ මානසිකත්වය තුළ ඒකාකාරී පැවැත්මක් නිර්මාණය වුණා. නොකඩවම පැවතුන නිසා තමයි එතන දුකක් අටගත්තේ, ස්ථීර දුකක් අටගත්තේ. මෙන්න මේ කරුණ කාරණා යම්කිසි භාවනා යෝගියට තේරෙනවා නම්, යාට ආනාපාන සතිය තුළින් යාට ලෝකේ දකින්න පුළුවන් නම්, විශ්වය යාට තේරෙනවා නම්, වැඩි දවසක් යන්න වෙන්නේ නැහැ යාට. ඒ රාත්බෝධියට අයිති වෙනවා, ඉමි වෙනවා. අද අපේ ජීවිතේ අපි ආස්වාස ප්‍රාස්වාස නොකරන මොහොතක් තියෙනවද? ඉපදිච්ච දවසේ ඉඳලා හද වෙනතුරුත් කරන භාවනාවක් මේක. නමුත් කො අපේ ජීවිතවල ඒ ආස්වාස ප්‍රාස්වාසේ වැඩුන්නේ නැහනේ. ඒ කියන ධර්මතාවය අපි තාම ප්‍රත්‍යක්ෂ කළේ නැහනේ. හැමදේම ඇති වෙලා නැති වෙලා යනවා. මේක ඇති වෙනකොට අරක නැති වුණා, අරක නැති වෙනකොට මේක ඇති වුණා. එහෙනම් ලෝකයේ තියෙන අනිත්‍ය ධර්මතාවයක් එකක්වත් ඒකාකාරීව පවතින්නේ නැහැ. මිත්‍රකම් එකාකාරීව පවතිනවද? නැහැ. මිතුරු හතුරු වෙන්න එනවා.
අතුරෝ මිතුර වෙනවා, හිතවත්කම් අඩු වෙනවා, වැඩි වෙනවා, කාලයක් යනකොට අත්හැරෙනවා, අමතක වෙනවා. ලෙංගතුකන් සෙනෙහස ආදරය මෛත්‍රිය කරුණාව දයාව මේවත් වෙනස් වෙන්නේ නැද්ද? අනිත්‍ය ලෝකයේ තුල මොකවත් ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස තුලින් මේක දැනගත්තේ නැහනේ. සහෝදර සංගයා මට ලෙංගතුයි, මට හිතවත්, ජීවිත කාලෙම උන්වහන්සේලා මගෙත් එක්ක ඉඳි, මට පීඩ වෙයි. මේ සහෝදරත්වය, මේ ලෙංගතුකම, හිතවත්කම ජීවිතාන්තය දක්වා අපට පවත්වාගෙන යන්න පුළුවන් කියලා හිතනවා. එහෙම බැඳෙනවායි කියලා කියන්නේ ඒ තාපසයා අනුවණය. එයා අවිද්‍යාවේ උල්පතම්. එයා මේ අනිත්‍ය ධර්මතාවයේ දැක්කේ නැහැ. මේ හැම බැඳීමක් තුළම දුක පවතිනවා, ඒක දැක්කේ නැහැ. අනිත්‍ය වෙන දුක පවතින තැනක ආත්මයක් නැහැ, පුද්ගලික සත්‍යයක් නැහැ. එහෙනම් කොහොමද මිතුරුකමක් පවතින්නේ, බැඳීමක් පවතින්නේ, සෙනෙහසක් පවතින්නේ, ආදරයක් පවතින්නේ, හිතවත්කමක් පවතින්නේ? එයා සම්පූර්ණ උම්මත්තකෙන්, කිසිම අවබෝධයක්, මාර්ගයක්, ඵලයක් නැති පුදුජන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙලා, කිසිම කෙනෙකුගේ හිතවත්කමක් ජීවිත කාලෙටම පවතින්නේ. ශ්‍රාවකේ කවදාවත් ගුරුවරයාට ශ්‍රාවකෙක් වශයෙන් පවතින්නේ නැහැ. හේතුව එයාගේ අවබෝධය වැඩි වෙලා එයා ගුරුවරයෙක් බවට පත් වුණාම, ඕ ශ්‍රාවකයා දැන් ගුරුවරයා, ශ්‍රාවකයා අතුරුදාන්. හැම මොහොතක් ගානේ අවබෝධය වෙනස් වෙනකොට, ගුණධර්ම වෙනස් වෙනකොට, ඒවා වැඩෙනකොට, ඒටව පුද්ගලයා වෙනස් වෙනවා නම්, මොහොතක් මොහොතක් පාසෙ වෙනස් වෙනවා නම්, ඒ අවබෝධයට සාපේක්ෂව, ප්‍රඥාවට සාපේක්ෂව හිතවත්කම් වෙනස් වෙන්නේ නැද්ද? ඇලිම් ගැටිම් වෙනස් වෙන්නේ නැද්ද? එයා ජීවත් වෙන ජීවන රටාව වෙනස් වෙන්නේ නැද්ද? මේවා දැක්කේ නැත්නම් එයා කොහොමද තාපසයක් වෙන්නේ? ආනාපාන සතිය තුළින් මේ දේවල් දකින්නට ඕනේ. ඒ දකින්න පුළුවන් නම් තමයි එයාගේ තපස් ජීවිතය සාර්ථක. ආනාපාන සතිය වඩන්න එපා. ආනාපාන සතිය ලෙස ජීවත් වෙන්න. ආස්වාසය ප්‍රාස්වාසය පුරුදු කරන්න එපා. ඒ ආස්වාස ප්‍රාස්වාස බවට පත් වෙලා ජීවත් වෙන්න. මෙන්න මේක තමයි නිවැරදි කමඨාන. අදත් අපි ආස්වාස ප්‍රාස්වාස කියන කමඨාන වෙනමම වඩනවා. භාවනාව වෙනමම කරනවා. ඒකනේ අපට පැය වෙන් කරලා තියෙන්නේ. එක තාපසයේ කුටිය ගියාම කොළයක් අලවලා තියෙනවා බිත්තියේ. මොකද්ද කිව්වම පාට හැරෙනවා, අමදිනවා, අයට මූණකට සෝදනවා, අයයි කාල වෙනකොට පිණ්ඩපාතේ වඩිනවා. දානේ වළඳලා ඉවරලා හටට ආනාපාන සති පටන් ගන්නවා, නමයට සක්මන් කරනවා, දායට කායානුපස්සනා වඩනවා, 11ට දානේ, 12ට ඉවරයි, 12 ඉඳලා 1 වෙනකම් සක්මන් කරනවා, 1ට ආපහු ආනාපාන සති භාවනාව, 3 වෙනකොට පිළිකුල් භාවනාව, 4ට හමදිනවා, වත්පිළිවෙත් කරනවා, 5ට බුදුන් වඳිනවා, 6ට ගිලම්පස ගන්නවා, 7 වෙනකොට සැතපෙනවා. දැන් මේක අර යම්කිසි මෘදුකාංගයක් කවලා විදුලිය දීපු අර රොබෝ කෙනෙක් වාගෙනේ. මෙයාගේ ජීවන රටාව සම්පූර්ණ ඒ මේයුම් පද්ධතියක් වෙලානේ. උපකරණ ජීවිතයක් නේ මේ ගත කරන්නේ. හැමදේම අනිත්‍ය වෙන භාවනා යෝගියා, හැම දේ තුළම අනිත්‍ය දකින්න ඕන භාවනා යෝගියා, හැම සංස්කාරයක් තුළම දුක තියෙන බව ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන භාවනා යෝගියා සම්පූර්ණ යන්ත්‍රයක් වෙලානේ. එයා කාලසටහනක් අදාගෙන ඒ කාලසටහන ජීවිත කාලෙම වෙනස් නොවි ඒක මොනම ප්‍රශ්න තිබුණත් ඒක ඒ විදියටම නඩත්තු කරනවා නම් එතන ඉන්නේ කවුද? යන්ත්‍රයක්. එතන සම්පූර්ණ පුද්ගල ස්වභාවය නිර්මාණය වෙලා එතන ආත්මයක් තියෙනවා, සත්වයක් ඉන්නවා. ඇයි ඒක ඒ විදියටම නඩත්තු කරන්න? තාම මේ මාර්ගය තුළ යථාර්ථය අපට තේරුන්නේ නැහැ. අපි දන්නේ නැහැ අපි ගත කරන මේ ජීවිතය තුළ යථාර්ථය කුමක්ද කියලා. හැමදේම වෙනස් වෙමින් පවතිනවා නම්, වෙනස් වෙන හැමතැනම තියෙන්නේ දුක නම්, වෙනස් වෙමින් පවතින තැනක දුක පවතිනවා නම්, එතන ආත්මයක් නැත්තම්,
මේක දැනගෙන දෛනික කටයුතු ටික ඒ ආකාරයට පුළුවන් විදිහට සිදු කරන එක නේද වඩාත්ම ගැළපෙන්නේ. දැන් භාවනා නොකරන කෙනාගේ කුටියට ගියාම එයා බොහොම සන්තෝෂෙන් ඉන්නවා. අර කාලසටහනට වැඩ කරන කෙනාට හරියටම 9ට තියෙනවනේ යාට ආනාපාන සතිය. ඒ වෙලාවේ කවුරු හරි කෙනෙක් ආවම කතා කරන්න යාට අවස්ථාවක් ලැබුණාම හරියට තරහා. ඇයි අර කාලසටහනේ තියන්නේ මේ වෙලාවට භාවනාව? මේ මිනිස්සේ කැවිලා රටේ නැති ප්‍රශ්න ආනවා. දැන් මේ මිනිස්යාට පාර දෙන්න තරම් තරහා යනවා. හැබැයි කාලසටහනකුත් නැහැ. එහෙම වැඩපිළිවෙලකුත් නැහැ. අර භික්ෂුවගේ කුටියට ගියාම බොහොම සන්තෝෂෙන් ඉනවා. හරි නිවිලා. දැන් බලන්න කාලසටහනට හරියට අකුරට පැය පහක් විතර දවසට භාවනා කරන කෙනා කොච්චර උම්මත්තකද කියලා, කැළඹිලාද කියලා. පැයක්වත් භාවනා කරන්නෙත් නැහැ, කාලසටහනකුත් නැහැ, කිසිම පිළිවෙලකුත් නැහැ. අරුණාංශේ මොන තරම් නිවිලාද කියලා. කිසිම කම්පාවක් නැහැ, කැළඹිලා නැහැ. අර නොකරන කෙනා මේ කරන කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි. භාවනා කරන කට්ටියට අපහාස කරනව නෙමෙයි, කාලසටහනට වැඩ කරන කට්ටියට එලා දකින්නව, නිඳා කරනව නෙමෙයි. හැබැයි ඒ කාලසටහනට වැඩ කිරීම තුළින් අපි නිවෙන්නේ නැත්නම්, නිවීම හට ගන්න නැත්නම් ඒ කාලසටහනෙන් ඇති වැඩේ මොකද්ද? අකුරට වැඩ කිරීම තුළින් නිවෙන්නේ නැත්නම් ඒ අකුරට වැඩ කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? දවසකට පැය පහක් භාවනා කරනවා, දායක වැඩ භාවනා කරනවා, හැබැයි ඉවසීමක් නැහැ. හරියට ගැටෙනවා, හරියට තරහා යනවා, කිසිම සුවයක් නැහැ, මානසික සුවයක් විවේකයක් කවදාවත් නැහැ, කැළඹිලා. ඇත්තටම මේ පැය පාදාය භාවනා කිරීම ඇති ඵලෙ මොකද්ද? මෙන්න මේක නිවැරදි කරන්නයි අපට ඕමනාව තියෙන්නේ. එහෙනම් අද අපේ ජීවිතවල අපි කමටහන් වඩනකොට, භාවනා වඩනකොට අද භාවනා කරන්න බැරි වුණා. දවස් 3ක් සේනාසනේ වැඩ, අපි මේක පිරිසිදු කරනවා, ඒ නිසා භාවනා කරන්න බැරි වුණා කියලා කම්පා වෙනවා නම්, දැන් බලන්න යාගේ භාවනාව මොන තරම් විඩාවක් බවට පත් වෙලාද? ඒක රස්සාවක් නේ. අර ඒක ආන්දරනම කැමරටම ගිහිල්ලා බණ කියලා, බණ කියලා අන්තිමට තමන්ගේ රටට ඇවිල්ලා කිව්වලු, මේ බණ කියනකත් දැන් රස්සාවක් වෙලා. ඇයි උදේ ඉඳලා රෑ වෙනකම් මේක රස්සාවක්, පැය 8ක් පැය 10ක් වගේ රස්සාවක් වෙලා. ඒ කියන්නේ තමන් ප්‍රත්‍යක්ෂ කරපු දේ, නිවිච්ච දේ කියනවා නම් ඒක රස්සාවක් වෙන්නේ කොහමද? තථාගතයන් වහන්සේ 84,000ක් දේශනා කළා. උන්වහන්සේ කවදාවත් රස්සාවක් වශයෙන් නෙමෙයි කළේ. තමන් වන් යම් කිසි දයක් පුරුදු කළා, ඒ පුරුදු දේ කරපු දේ තුළින් නිවීමක් ඇති වුණා. ඒ තමන්ට ප්‍රත්‍යක්ෂ වෙච්ච නිවීම අනිත් අයට දේශනා කළා. ඒ දේශනා කරන කොටත් ඒ නිවීමමයි පවතින්නේ. වතුර කවුරු බිව්වත් පිපාසය සංසිඳන එක නේද වෙන්නේ? වතුර කවුරු බිව්වත් බඩපිරෙන එක නේද වෙන්නේ? එහෙනම් තමන් වඩපු දේ, පුරුදු කරපු දේ, නිවිච්ච දේ තවත් කෙනෙකුට කියන්න කියන්න අර නිවීම නේද හටගන්නේ? ඒ නිවීමම නේද පවතින්නේ? එයාට කොහොමද ඒක රස්සාවක් උනේ? ඒ කියන්නේ එයා නිවිච්ච නැති එකක් කියලා, වඩපු නැති එකක් කියලා. ඒ නිසා තමයි ඒක එයාට රස්සාවක් උනේ, විඩාවක් උනේ, පටිගයක් උනේ, කලකිරීමකට ඒක හේතුවක් උනේ. අද අපේ භාවනාව කමටහන් අපට රස්සාවක් වුණා නම් අන්න දැනගන්න එක නිවීමට අදාළ එකක් නෙමෙයි, කැළඹිල්ලට අදාළ එකක්. ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියා මෙන්න මේ අවබෝධයෙන් යුක්තව තමන්ගේ කමටහන වඩනවා නම් පැය 24ක් යට වැඩි කියන එක තමයි අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. දවස ගෙවෙන්න කලින් එයා මේ සංසාර ගමන අවසන් කරනවා. මේ කාලේ වෙනකොට අපට නිවන් දකින්න බෑ, සෝතාපන්න වෙන්න බෑ කියලා අපට යම්කිසි දෘෂ්ටියක් තියෙනවා නම් ඒ දෘෂ්ටිය සම්පූර්ණ උදුරලා විසි කරලා දාන්න. අබුද්ධෝත්පාද කාලයේ කිසිම දෙයක් නැති කාලේ, එක ධම්මපදයක්වත් නැති කාලේ ලක්ෂ ගණන් අයට පච්චේක බුද්ධ වෙලා පිරිනිවන් පාන්න පුළුවන් නම් 84,000ක් තියෙන බුද්ධ ශාසනයක් තියෙන කාලේ අපට බෑ, මේ කාලේ බෑ කියලා කියනවා නම් මොනතරම් උම්මත්තක කමක්ද, මෝඩකමක්ද? එයා තාම මේ ලෝකේ යථාර්ථය දැකලා නැහැ. ධර්මය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ වගේ මානසිකත්වයක් නිර්මාණය කරගෙන තියෙන්නේ. අබුද්ධෝත්පාද කාලයේ කිසිම චතුරාර්ය පටිච්ච සම්පදායක් ඇෙන්නේ නැතුව, කිසිම සූත්‍රයක් පිටකයක් මොකවත් නැති කාලේ දුක තේරිලා දුකට හේතුව හොයාගෙන ඒ හේතුව නිරෝධ කරගෙන, නිරෝධ කරගත්ත මාර්ගය දැනගෙන පිරිනිවන් පාන්න පුළුවන් නම් එක ධම්මපදයක් නැතුව පච්චේක බුද්ධ වෙන්න පුළුවන් නම්
මෙච්චර තිබිලා වෙන්න බෑ කියලා කියන්නේ එයා තරම් නියත දෘෂ්ටියක් තියෙන කෙනෙක් ලෝකේ ඉන්නවද? ගොඩාක් ප්‍රඥාවන්තයෝ විතරයි නිවන් දකින්නේ. ගොඩාක් ප්‍රඥාව තිබුණොත් විතරයි rahat වෙන්නේ. ප්‍රඥාවන්තයන්ට විතරළු මේ ගමන වඩන්න පුළුවන්. එහෙම කවුරු හරි කෙනෙක් දෘෂ්ටියක් අදානිනවනම් ඒ දෘෂ්ටියත් උදරලා විසි කරන්න. චුල්ලපන්තකඩ මොන ප්‍රඥාවක්ද? චුල්ලපන්තකඩ මොන අවබෝධයක්ද? කිසිම දෙයක් නෑ. මල පොතේ අකුරක් බෑ. උඩපේලිය පාඩම් කරනකොට යට එක මතකයි. යට එක පාඩම් කරනකොට උඩ එක මතකයි. rahat උන් නැද්ද? ප්‍රඥාවන්තයන්ට විතරයි මේ ගමන යන්න පුළුවන් නම් එතකොට චුල්ලපන්තක ගිය ගමන බොරු වෙන්න එපාය. ඒ ගමන ඇත්තනම් ප්‍රඥාවන්තයන්ට විතරක් ඉන මාර්ගය බොරු වෙන්න එපාය. තම තමන්ගේ නැන නුවණට අනුව ප්‍රත්‍යක්ෂ වෙන එක කියලා තථාගතයන් වහන්සේ පොරොන්දු වෙනවා නම් තම තමන්ගේ නැන නුවණ කියලා කියන්නේ තුන පාස් වෙච්ච කෙනාට තුනට තුන පාස් වෙච්ච අවබෝධයට අනුව තේරෙනවා. පාපාසෙච්ච කෙනාට පාපාසෙච්ච කේ අවබෝධයට තේරෙනවා. ඕලවල් කරපු කෙනාට ඕලවල් කේ අවබෝධයට තේරෙනවා. ඒලවල් කරපු කෙනාට ඒලවල් කරපු කේ අවබෝධයට තේරෙනවා. උපාධිධාරියාට උපාධි මට්ටමට අනුව මේක තේරෙනවා. ඉස්කෝලේ ගියේ නැති මනුස්සයාට මොකවත් දන්නේ නැ කියන ඒ මට්ටමට අනුව මේක තේරෙනවා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති. තම තමන්ගේ නැනනුවටනට පමණ තේරෙන එකක් මේ ධර්මය. මේක අකාලික එකක්. මේකට කාලයක් නැහැ. මේ කාලේ කවුරු සෝතාපන්න වෙන්නේ නැහැ. මේ කාලේ කවුරු නිවන් දකින්නේ නැහැ. මේ කාලේ නිවන් දකින්න බෑ. මේ කාලේ දිව්‍ය ලෝකේ විතරයි යන්න පුළුවන් කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් එයා ධම්මගාතාව නැවත කටපාඩම් කරන එක, නැවත සජ්ජායනා කරන එක ගොඩාක් සුදුසුයි. අකාලිකයි, ඒපසිකයි, ඕපනායිකයි කියන මේ වචනවල අර්ථය දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ අකාලික කියන කයට තේරිලා නැත්තේ. මේකට කාලයක් නැහැ. මේක ප්‍රත්‍යක්ෂ කරන්න. එහෙනම් මේ කාලේ යන්න බෑ කියලා කියන්නේ එයා කාලයක් තියෙන බව කියනවනේ. මේ කාලේ යන්න බැරි නම් යන්න කාලයක් තියෙන්න ඕනේ. නම් මේක අකාලික එකක් වෙන්න බෑ. කාලික ධර්මයක් මේක. ඒ කියන්නේ ඒ හැයට මේක තේරිලත් නෑ. එහෙනම් අපි අතර මේ කමඨං වඩන යම් කිසි තාපසයෙක් මෙන්න මේ වගේ දෘෂ්ටි වල ඉන්නවා නම් ඒවා උදුරලා විසි කරලා දැන් බුදුන් සරණ යන්න. මේක අකාලික ධර්මයක්. ඕනම කාලයකට තම තමන්ගේ නැනනුවන්ටනුව ප්‍රත්‍යක්ෂ වෙන එකක්. ඕනම කාලයකට සෝවන් වෙන්න පුළුවන්, පච්චේක බුද්ධ වෙන්න පුළුවන්, සාස්ෘන් වහන්සේගේ ශාසනයේ පවතිනවා නම් rahat වෙලා පිරිනිවන් පාන්න පුළුවන්. දැන් අපි ඉන්නේ ඒකේන කාලය තුල. කවදාද යම්කිසි කෙනෙක් මේක දුකයි කියලා තේරුම් ගන්නෙ? අන්න ඒකලු එයාගේ සුදුසු කාලය. එයාගේ නැනනුවන අන්න ඒක තේරිච්ච නැනනුවන ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඒ අවබෝධයට. දැන් ධම්මගාතාව අපේ ජීවිතය තුළින් සම්පූර්ණ වෙලා නේද? අවුරුදු 40ක් මං ජීවත් වුණා. මට කවදාවත් දුක තේරුන්නේ නැහැ. දැන් මේ හැම දෙය තුළම විඩාවක් දැනෙනවා. හැම දෙය තුළම අනිත්‍ය ස්වභාවයක් දකිනවා. කිසිම දෙයක් ඒකාකාරීව පවතින්නේ නැහැ කියලා දකිනවා. අනේ මේක දුකයි, මේක නිදාසුන තුඳයි කියලා හිතනවා. දුක තේරුණා. ඒක තමයි යගේ කාලය. අකාලිකයි කියලා කිව්වේ තේරිච්ච කාලේ තමයි යාගේ කාලය. දුක තේරුණා නම් ඒකට හේතුව යා හොයනවා. හේතුව දැනගත්තාම යා ඒකෙන් නිරෝධ වෙනවා. නිරෝධ වුණාම නිරෝධ කරගත්ත ක්‍රමවේදය දැනගන්නවා. දැන් බලන්න චතුරාර්ය සත්‍ය දැන් පටන් ගත්තනේ. අවුරුදු 39ක් එයාට කාලය සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. 40 වෙනි අවුරුද්ද එයාට කාලය සම්පූර්ණ වුණා. මේ නිසා තමයි බුදුගුරු දේශනා කරන්නේ මේ ධර්මය මේ විශ්වය පවතින තාක්කල් තියෙනවා. මේකට කාලයක් මිම්මක් දිසාවක් කියලා මොකවත් නැහැ. ඕනම දිසාවක ඕනම කාලයක ඕනම පරිසරයක ඉඳලා මේක වඩන්න පුළුවන්. මේක අවබෝධ කරගන්න පුළුවන්. ඒකට විශාල අධ්‍යාපනයක් ඕනෙත් නැහැ. ඒකට කිසිම අවබෝධයක් තියෙන්න අවශ්‍යත් නැහැ. මේ තියෙන අවබෝධය හොඳටම ඇති. ඒකට අනුව ඒක තේරෙනවා. ඒ තේරෙන ප්‍රමාණයට අනුව ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒකට විශාල ප්‍රඥාවක් විදර්ශනාවක් වඩන්න අවශ්‍ය නැහැ. ඒ අයට තේරෙන ප්‍රමාණය හොඳටම ඇති. ඒක තේරුම් ගන්න. මෙන්න මේ ආස්වාස ප්‍රාස්වාසය තුල භාවනා කරන භාවනා යෝගියා මේ ධර්මතාවයන් දකිනකොට ආස්වාසයයි ප්‍රාස්වාසයයි ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය. ආස්වාසයේ පවතිනකොට ප්‍රාස්වාසයේ පවතින්නේ නැහැ. ප්‍රාස්වාසයේ පවතිනකොට ආස්වාසයේ පවතින්නේ නැහැ.
හැම දෙයක්ම ඒකාකාරීව පවතින ස්නයක් ස්නයක් පාසා වෙනස් වෙනවා. බඹයක් විතර උස තියෙන කය මේ මමය කියලා කියනින්න මේකත් වෙනස් වෙමින් පවතිනවා. මූණවල් සම වැරැලි වෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, තමන්ගේ ශක්තිය අඩු වෙනවා, දුර්ලභ වෙනවා, බෙලහීන වෙනවා, දුර්වල කයක් එක්ක තමන් ගොඩාක් විඩාවටපත් වෙනවා. මේ හැම දෙය තුළම දුක දැනෙන්නේ නැද්ද? වෙනස් වීම තේරෙන්නේ නැද්ද? හැම දෙයක් තුළම මේ අනිත්‍ය තේරුම් ගන්න පුළුවන් නම්, ඒ වෙනස් වෙන අනිත්‍ය වෙන හැම මොහොතක් ගානේ දුකක් පවතින බව තේරුම් ගන්න පුළුවන් නම්, දුකක් පවතිනවා නම් ඒකාන්ත වශයෙන් මෙතන ආත්මයක් පවතින්නේ නැහැ. ඇයි දුක පවතින්නේ? වෙනස් වෙන නිසා නේද? වෙනස් වෙනවා නම් කොහොමද ආත්මයක් පවතින්නේ? දුක පවතින්නේ වෙනස් වෙන හේතුව නිසා ඇතිවෙච්ච ඵලයක් නේද? දුක තියෙන කිසිම තැනක ආත්මයක් නැහැ. ආත්මයක් කියලා කියන්නේ ස්ථීර පැවැත්මක් නැහැ. ස්ථීර පැවැත්මක් නැත්තම් පුද්ගලෙන් සත්‍යයක් නැහැ. ඒ කියන්නේ එයා මේ ධර්මතාවය ප්‍රත්‍යක්ෂ කරලා නිරෝධ වෙලා ඉවරයි. එයා රාතෙක් බවට පත් වෙලා ඉවරයි. අද අපේ ජීවිතයේ ආනාපාන සති භාවනාව මෙච්චර කාලයක් පුරුදු කරලා අපට මේ පුංචි සරල දේ තේරුම් ගන්න බැරි වුණා. අපි මේක රස්සාවක් කළා, කමඨාන රස්සාවක් කළා. අවුරුදු 15ක් විතර ආනාපාන කරනවා. දැන් එයා විශ්‍රාමික ගිහිල්ලා සම්බුද්ධ ශාසනයේ ආනාපාන විශ්‍රාමිකෙන්. අපි කියනවානේ ආවල් තනතුර කළා, ආවල් දෙපාර්තමේන්තුවේ දැන් විශ්‍රාම. මම ආවල් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම, ආවල් අමාත්‍යංශයේ විශ්‍රාම කියලා කියනවනේ. ඒ වගේ කායානුපස්සනාවේ විශ්‍රාම ගිය කට්ටිය ඉන්නවා. ආනාපාන සතිය තුළ විශ්‍රාම ගිය කට්ටිය ඉන්නවා. පිළිකුල් භාවනාවේ විශ්‍රාම ගිය කට්ටිය ඉන්නවා. සතර සටිපට්ඨාණයෙන් විශ්‍රාම ගිය කට්ටිය ඉන්නවා. හැමදේම අත්තරින්න කියලා අත්තරීම පුරුදු කරලා විශ්‍රාම ගිය කට්ටිය ඉන්නවා. මේගොල්ලෝ ඔක්කොම රස්සාවක් කරලා තියෙන්නේ. අත්තරින්න මොකටද රස්සාවන්? හැමදේම මගේ නෙමෙයි කියන මානසිකත්වය දුවාම මොකටද විශ්‍රාම යන්න අවුරුදු 15ක් 20ක් මේකේ රැඳෙන්නේ? තාම මේකේ යථාර්ථය අපි තේරුම් ගත්තේ නැහැ. ධර්මය අරියට තේරුම් ගත්තේ නැහැ, දැක්කේ නැහැ. ඒ ධර්මය අරියට අවබෝධ කරගත්තේ නැති නිසා ඇතිවෙච්ච ප්‍රශ්න මේවා. මේවා හැම එකක්ම දැන් අපේ රස්සාවල්. එක තාපසයෙක් ඉන ආනාපාන සතියගේ රස්සාවක් වෙලා, තවත් තාපසයෙක් ඉන සක්මන් භාවනාව රස්සාවක් වෙලා, එයා ලස්සන මඩුවක් ගාලා තිනවා, අඩි 100ක් විතර දිගයි. වාලයක් ගාලා කණු ඉටවල වැලි හලලා ඕදලා දෙපැත්තට බැමි ගාලා කෙරෝලේ ආසනයක් තියෙනවා. මේ පැත්තෙන් ගිහිල්ලා විඩාවටපත් වුණාම ඉඳගන්න. මේ පැත්තේ කා තියෙන අර පැත්තෙන් ඇවිල්ලා විඩාවටපත් වුණාම ඉඳගන්න. දැන් මේක රස්සාවක් නේ. උදේට පැය දෙකයි, දවල්ට පැය දෙකයි, රාත්‍රී පැය දෙකයි, පැය හයක් ඒ රස්සාව කරනවා. යුරෝප රටවලත් පැය 4-6 රස්සාවල් තියෙන්නේ. දැන් සම්බුද්ධ ශාසනය ඇවිදින එක රස්සාවක්. එයාට පඩියක් ගෙවනවා. සාසනේ වැටුපක් ලබාගෙන රස්සාවක් කරනවා. අවුරුදු 25ක් විතර මේ රස්සාව කරලා විස්රාම ගිහිල්ලා ඔත්පල වෙලා මියපරලව යනවා. මේ තපස් ජීවිතය ඇති වැඩේ මොකද්ද? චක්කුපාල මහරහතන් වහන්සේ ඔය කියන සක්මන් භාවනාව කළා. රාත්‍රිය පුරාවටම ඇවිදවිද තමයි උන්වහන්සේ ගත කළේ. හැබැයි උන්වහන්සේ විස්රාම ගියේ නැහැ. ප්‍රත්‍යක්ෂ කරගෙන රාත් වෙලා නිරෝධ සමාපත්තියටපත් වුණා. අද අපි නිරෝධ සමාපත්තියටපත් වෙන්නේ නැතුව මේක සම්පූර්ණ ස්ථීර රසාවක් බවටපත් කරගෙන නේද? ස්ථීරපත් වීම මේ වෙනකොටත් අපට ලැබිලා. එහෙනම් දැන් ඉඳලා ආනාපාන සති භාවනාව රසාවක් නොවේවා. කායානුපස්සනාව සක්මන් භාවනාව රසාවක් නොවේවා. මම ආවේ රසාවක් කරන්න නෙමෙයි පිරිනිවන් පාන්න. මම ආවේ කමඨාන භාවනාව නඩත්තු කරන්න නෙමෙයි, ඒක තුලේ නිරෝධ සමාපත්තියටපත් වෙන්න, මේක ඉවර කරන්න, ඉපදීම නවත්තන්න. මෙන්න මේ සරල ටිකවත් භාවනා යෝගියාට තේරෙන්න එපාය. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ ආනාපාන සති භාවනාව කමඨාන නිවැරදිව වඩන්නට ඕනේ, පිළිවෙලට වඩන්නට ඕනේ. හැම මොහොතක් ගානේ මේ ආනාපාන සති භාවනාව නිවීමට වඩන්නට ඕනේ. ඒ වඩන හැම මොහොතේ මේ නිවීම තමන්ගේ සිතට දැනෙන්න ඕනේ, ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕනේ. මෙන්න මේ වෙනකොට තමයි එයා රස්සාවක් කරන්නේ නැති නිවීමට පමණක් වැඩ කරන නිවැරදි තාපසේ කාර්ය කෙනෙක් බවට පත් වෙන්නේ.
එහෙම නැතුව නිවීමක් නැහැ. පීඩනයක් තියෙනවා, කාලසටහනක් තියෙනවා, පැය ගාණක් කරනවා, අවුරුදු ගාණක් මේක නඩත්තු කරනවා. එයා නිවීමට වැඩ කරන තාපසයෙක් නෙමෙයි, එයා රස්සාවක් කරන තාපසයෙක්. ආස්වාසේ පවතින තාක්කල් ප්‍රාස්වාසේ පවතින්නේ නැහැ. ප්‍රාස්වාසේ පවතින තාක්කල් ආස්වාසේ පවතින්නේ නැහැ. එකක් පවතිනවා නම් අනිත් එක පවතින්නේ නැහැ කියන එක අපට තේරෙනවා නම් මේ හැම තැනම තියෙන මේ අනිත්‍ය ධර්මතාවය නේද? මේ මොහොතේ පවතින දේ ඊළඟ මොහොතේ පවතින්නේ නැහැ. දැන් තියෙන දේ ඊළඟ මොහොතේ නැහැ. අද තියෙන දේ එට නැහැ. ගිය සතියේ තිබිච්ච එක කොමටවත් මේ සතියේ නැහැ. මේ අනිත්‍යතාවය අපි දකින්නට ඕනේ. බලන්න මගේ කුටියේ දූවිලි තියෙනවා, කකුල් හරියට පියදාගෙන ඇවිල්ලා නැහැ. කෝප්පේ අතන තියන්න ඕනේ, ඒක මෙතන තියලා වෙනස් කරලා, පිඟාන මෙතන තියලා, කොස්ස අතන තිබිච්ච එක මේ මුල්ලේ තියලා බලන්න මේක වෙනස් වෙලා. හැබැයි ඊයේ මේ විදිහට තිබිලා අද මේ විදිහට වෙනස් වුණයි කියලා ලයිස්තුවක් ඇදුවා. ඒ තාපසයා මොනතරම් අවිද්‍යාවේ උල්පතක්ද? කුටිය දවස පරණ වෙලා ඒ වෙනස්කම දැක්කේ නැහැ. බිත්තිය පරණ වෙලා ඒක දැක්කේ නැහැ. ඊයේ මේක පිළියෙලට තිබුණායි කියලා දැකපු මම පැය 24න් වෙනස් වෙලා ඒක දැක්කෙත් නැහැ. මොනතරම් අවිද්‍යාවේ උල්පතක්ද? ඊයේ මේක පිළියෙලට තිබුණා. හැබැයි ඒ පිළියෙලට තිබුණායි කියන ඒක දැකපු මම එතන නැහැ. දැන් මමත් වෙනස් වෙලා, මම වෙනස් වුණා නම් කුටිය වෙනස් වෙන එකෙන් මොකද තියෙන ප්‍රශ්නය? තප්පරෙන් තප්පරේට මම වෙනස් වෙනවා නම් මේව වෙනස් වුණාම මොකද තියෙන මට ගැටලුව? මේ සරල අවබෝධයවත් මේ ආනාපාන සතිය තුලින් අවිල්ල නැහනේ. මේ පුංචි දේ මේ තාපසයට වැටහුන්නේ නැහනේ. පොළොව වෙනස් වෙලා, කෝප්පේ වෙනස් වෙලා, පාත්‍රය වෙනස් වෙලා, ඊයේ ඇඳගෙන හිටපු සිවුර දවසකින් පරණ වෙලා, සිවුරත් වෙනස් වෙලා, මගේ මූණත් වෙනස් වෙලා, ඒකේ තියෙන සෛලත් වෙනස් වෙලා, හැමදේම පැය 24 කරනකොට වෙනස් වෙලා, එයාට පේන්නේ කොස්ස වෙනස් වෙච්ච එක විතරයි. බලන්න මොනතරම් උම්මත්තක තාපසෙද්ද කියලා. ඉසලා වතුර ටිකක් මූණට යලා යව කූද්දන්න ඕනේ. එයා තාම නිදි. පේන්න වාඩි වෙලා ඇස්සරලා හිටියට එයා ලෝකෝත්තර ජීවිතයේ තාම යා නිදි. ගොරව ගොරව නිදි. කොස්ස මෙතන තිබුණා අය, කොස්ස වෙනස් වුණා අය. හැබැයි කුටිය දවසකින් වෙනස් වුණා අය, මම වෙනස් වුණා අය, පෘථුවිය වෙනස් වුණා අය, අවබෝධය වෙනස් වුණා අය. මේ එකක්වත් දැක්කේ නැහැ කියලා කියන්නේ මමත් දැන් ජීවත් වෙන්නේ මේ කියන උම්මත්තක ස්වභාවය තුළ, අවිද්‍යාව තුළ නේද? ආනාපාන වඩන භාවනා යෝගියට මේ විදර්ශනා පාළ වෙන්න එපාය. මේ ප්‍රඥා ඇස ඇරෙන්න එපාය. එයා මේ ප්‍රඥා ඇසෙන් ලෝකය දකින්න එපාය. ඒ දකින දේ තුළින් ලෝභ දේශ මොහ නිරෝධ වෙන්න එපාය. ඒ තුළින් රාතෙක් බවට මේ සම්බුද්ධ ශාසනේ පත් වෙන්න එපාය. කිසිම දෙයකට දක්ෂ නැහැනේ. මොනතරම් අදක්ෂ තාපසයෙක්ද? මොනතරම් දුර්වල චරිතයක්ද? ආනාපාන සති භාවනාව නිවැරදිව වඩන්නට ඕනේ. ඒ කමඨාන නිවැරදිව වඩන්නට ඕනේ. නිවීම පිණිස වඩන්නට ඕනේ. රස්සාව පිණිස නෙමෙයි. මෙන්න මේ ආකාරයට නිතර නිතර මේ අනිත්‍ය වෙන ස්වභාවය දකිනවා නම්, අනිත්‍ය වෙන හැම මොහොතක් ගානේ දුක නිර්මාණය වෙන එක දකිනවා නම්, ඒ දුක තුළ ආත්මයක් නැති බව දකිනවා නම්, ඒ ආත්මයක් නැති තැන පුද්ගලයේ සත්‍යයක් නැහැ කියන එක දන්නවා නම්, එයා නිතරම නිරෝධ සමාපත්තිය තුළ ජීවත් වෙන කෙනෙක්, නිරෝධ සමාපත්තිය තමන් තුළ වඩන කෙනෙක්, නිතර නිතර නිවීම රස බලන කෙනෙක්, එයා තථාගතයන් වහන්සේගේ ඥානවලින් ඉපදිච්ච ආර්ය උත්තමයෙක්. අද මට තථාගතයන් වහන්සේගේ දරුවෙක් වෙලා ඒ ආර්ය ජාතියේ ඉපදෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. මේකේන මාර්ගයෙන් නිවැරදිව වඩලා මෙච්චර කාලයක් මම අවිද්‍යාවෙන් හිටියා. දැන් විද්‍යාවෙන් ඉන්න මට අවස්ථාවක් ලැබිලා තියෙනවා. එහෙනම් දැන් ඉඳලා මේක නිවැරදිව වඩන්න, නිවැරදිව පුරුදු කරන්න, අවිද්‍යාව පා කරන්න, තථාගතයන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙක් බවට පත් වෙන්න, ඒ ආර්ය ජාතියේ නව උත්පත්තියක් ලබන්න. එහෙනම් මේකේන අවබෝධය, මේකේන ධර්මකාරණාව හරියට නිවැරදිව ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධ කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ රාත්‍රිලා පිරිනිවන් පාන්න පුළුවන් නම්, එයා මේ ලෝකයේ ජීවින් අතර ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා. ලෝකම කට්ටියගෙන් වන්දනාමානවලට සුදුසුකම් ලබනවා. සතර දිභාගෙන් එන්න ඒ සිව්පසේ පාංශකූලයේ එයාට පූජා කරන්න සුදුසුකම් ලබනවා. ඒ කට්ටියට විතරලු භාග්‍යතුන් වහන්සේ සංඝ කියන වචනේ ආමන්ත්‍රණය කරන්නේ.
ඒගොල්ලන්ට විතරලු සතර දිබ්බාගින් එන දාණය එහෙම නැත්නම් සාංගික දේ පිළිගන්නන්න සුදුසුකම් තියෙන්නේ. එහෙම නැතුව පංචකාම පිනෝ පිනව අවිද්‍යාව වර්ධනය කර කර මේ ලෝකේ නැවත නැවත ඉපදෙන්න හේතු හදාගෙන ඉන්නවනම් එයා සංඝ වෙන්නේ කොහමද? තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවක් වෙන්නේ කොහමද? එයා කොහමද ආර්ය ජාතිය කෙනෙක් වෙන්නේ? ආර්ය කියලා කියන්නේම එයා ලෝකේ ඉපදීම නවත්තන්න වැඩ කරනවා කියන එක. සංඝ කියලා කියන්නේ අට්ඨපුරුෂ පුද්ගලයන් සමත් වෙනවා කියන එක. එහෙනම් ඒ தත්ත්වයට පත් වෙන නම් අපි මේ කියන මාර්ගයේ නිවැරදිව වඩන්නට ඕනේ, පිළිවෙලට වඩන්න ඕනේ. ආස්වාස ප්‍රාස්වාසය තුල මගේ චරිතය මේ බඹයක් විතර උස තියෙන කය මන් දකින්නට ඕනේ. මෙතර කාලය නාසයත් එක්ක තමයි ගනුදෙනු කළේ. නාසයේ සීමාවට ආනාපාන සීමා වුණා. බඹයක් විතර උස තියෙන කයට මේ ආනාපාන සතිය සීමා කළේ නෑ නේද? කයෙන් ආස්වාස ප්‍රාස්වාස කරලා බලන්න, කුටියෙන් ආස්වාස ප්‍රාස්වාස කරලා බලන්න, විශ්වයෙන් ආස්වාස ප්‍රාස්වාස කරලා බලන්න. එතකොට මේ කියන ධර්මය තේරෙයි. එතකොට මේ කියන අවබෝධය තමන්ම අවබෝධය බවට පත් වෙයි. එහෙනම් මේ කියන කමඨාන, මේ කියන අවවාද අනුශාසනා හොඳට සිතේ ධාරණය කරගෙන නිවැරදිව වඩලා මේ කියන මිනිසත් භවයේ තුල ඒකාන්ත වශයෙන්ම රාත් බෝධියෙන් පිරිනවම් පානට මේ ආනාපාන සති කමඨාන මේ තුලින් ලබා ගත්තා වූ අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිණිවීම පිණිස හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.